මගේ කවිවල කවි බසේ තියෙන වෙනස තමයි එක මං කියන්නේ අලුත් කියලා අපි දකිනවා ඒකේ ඒ වගේ කවි ඕන තරම් රටා කවි බසේ වෙනස හරි සරලයි බස ගලාගෙන යන්නේ සරලව අපි අතර එදිනෙදා පාවිච්චි වෙන වචනත් එක්ක යන්නේ නමුත් යටිත් පෙළ අරුත ඊට වඩා ගැඹුරුයි මාත් එක්ක කතා බහ කරන මාත් එක්ක ගනුදෙනු කරන මිනිස්සුත් එක්ක බලනකොට විශේෂයෙන්ම ගැහණු එකක බලනකොට මට හිතුණා හැමෝටම කියා ගන්න බැරි කතා තියෙනවා අපිට කියන්න බෑ ඒව ලෝකෙට සමාජෙ ගොඩක් දේවල් තියෙන මතු පිටින් උලලනේ උලලා ලස්සන කරලා පිවිතුරු කරලා හරියට අපේ රූප වගේ මතු පිටින් උලලා හද කරලා තියෙනවා ඇතුළේ ඊට වඩා වෙනස් මම මගේ මාකෘතියක් හොයාගෙන යනවා මම මට කැමති විදියට නිදහසේ මගේ හැඟීම් කියනවා මිනිසුන්ට තියෙන ලොකුම බරපතලම ගැටලුවක් තමයි නිදහස් වෙන්න බැරි කම පద్මලතා බැඳලා ළමයි එක්කෙනයි ඒ වුණාට තනි කඩයි ඒ කොහොමයි පద్මලතා උදේ නැගිට්ට කැපුවා කෙටුවා ඉව්වා හේදුවා මැද්ද පිහිදැම්ම බත් බැඳ බත් එබුවා තනියම සාරිය ඇඳ කටු ගැහුවා ඉනපටි බැඳ බස් එකට දිව්වා හේත්තු දාපු මිනිසුන්ට බැන්න කිරා වැටුණු මිනිසුන්ට ඇන්න තනියම හෝම්වර්ක් කරා ළමයට බැන්න ටීවී බැලුවා කඩේ ගියා සාරි ගත්තා එළවලු තේරුවා පොල්ලෙලි ගැහුවා ඔක්කොම එකී මෙකී නොකී තනියම ඔයාතරේ බස් එකේ දුවද්දි පියසිරි හම්බුණා තනිකඩ පద్ම දෙකඩ වුණා අර හැම වෙඩෙම තනියම කළා පියසිරි කතා කළා උපදෙස් දුන්නා hina වුණා බැන්න රණ්ඩුණා ඒ වුණාට තනිකඩ පద్මලතා දෙකඩ වුණා සතුටු වුණා hina වුණා ක්‍රීම් ගෑවා සෙන්ට් ඉස්සා පద్මලතා හිතුවේ මේ රහසත් තනිකඩ කියලා මුලින්ම පුවත්පත් සාකච්ඡාවක් තිබිලා ඔෆිස් එකේ හැම පත්‍රෙම මේ ගැන අහලා පස්සේ කැලෑ පත්‍රවල පන්සිල් යන හේමසිකා හාමුදුරුවන්ට රැයට දන්වලඳන්න මණිපිට්ටු ගෙනියන ගමන් ඈට බැන්නා තුන්වෙනි සිල්පදේ කඩනවද කියලා කුලඟන සමිතියේ දීපශිකා කාන්තාවකගේ වගකීම ගැන වෙනමම පත්‍රිකාවක් ඈ අතට දුන්නා පල්ලියේ ගීතිකා කණ්ඩායමේ බියට්‍රිස් බයිබලේ පාට උපුටා දැක්කුවා ඈ වෙනුවෙන් දෙයියෝ හැමතැනම ඉඳිද්දි නරයෝ පිස්සු කෙලින එක ගැන ෆාතිමා පුදුම වුණා බයට ෆර්දාවෙන් නාහෙත් වහගත්තා පద్මලතා සතුටු වුණා මම තනිකඩ නැහැ හැමෝම මම ගැන අවධානයෙන් මෙච්චර දවස් ඒක නොතේරුණු එක ගැන ඈ ඈටම බැන්නා පියසිරිටත් බැනලා ෆෝන් එක බ්ලොක් කළා කවිය නිමයි කවියේ නම පద్මලතා මේ කවියේ රසිකයා මම ඈ රසිකා රසිකා මොහන්දිරාමගේ ඈ තමයි අද සහෘද කතාබහේ අපේ සහෘද ආරාධිත අමුත්‍ය අයවන් ඔබට අයබෝවන් මේක කවියක්ද පොඩි ප්‍රශ්නයක් තියෙනවා කවියක්ම නෙවෙයි සමහර විට ඕක කියවගෙන යනකොට හිතේ ඡායාරූප පෙළක් වගේ මැවෙනවා පුංචි කෙටි කතාවක් හැබැයි රිද්මයකට අනුව වචන එකතු කරලා ලියලා තියෙනවා මගේ කවිවල කවි බසේ තියෙන වෙනස තමයි එක මං කියන්නේ අලුත් කියලා අපි දකිනවා ඒකේ ඒ වගේ කවි ඕන තරම් රටා කවි බසේ වෙනස හරි සරලයි බස ගලාගෙන යන්නේ සරලව අපි අතර එදිනෙදා පාවිච්චි වෙන වචනත් එක්ක යන්නේ නමුත් යටිත් පෙළ අරුත ඊට වඩා ගැඹුරුයි ඔව් රසිකා මේ කාන්තාවන්ට කණ්ණාඩි අල්ලන මේ කලාව කොහොමද ඔබ පටන් ගත්තේ? කාන්තාවන්ට කණ්ණාඩි අල්ලන්න පටන් ගත්තේ මම මටම කණ්ණාඩි අල්ලගෙන. ඇත්තටම මේ දැන් මම ගැහණියක්නේ. ඉතින් මගේ ජීවිතයේ සමහර දේවල් දිහා බලනකොට සහ මාත් එක්ක කතා බහ කරන මාත් එක්ක ගනුදෙනු කරන මිනිස්සුත් එක්ක බලනකොට විශේෂයෙන්ම ගැහණු එකක බලනකොට මට හිතුණා හැමෝටම කියා ගන්න බැරි කතා තියෙනවා. අපිට කියන්න බෑ ඒව ලෝකෙට. එතකොට අපිට කියන්න පුළුවන් විධිමත් මාධ්‍යයක් තිබ්බොත් ඒක අපිට කියා ගන්න පුළුවන්. දැන් සමහර හැඟීම් තියෙනවනේ ප්‍රසිද්ධිය කියන්න බෑ ඒක තව කෙනෙක්ගේ දෝෂ දර්ශනයට ලක් වෙනවා. එතකොට නමුත් ඒ හැඟීම තද කරගෙන ඉන්නකොට හරි අමාරුයි. ඉතින් මට හිතුණා මගේ භාව විමෝචනයේට මගේ හැඟීම් එළියට දාන්න හොඳ මාධ්‍යයක් තමයි මේක කියලා.
දැන් සහනයක් දැනෙනවද එහෙම? සහනයක් දැනෙනවා. මොකද ඒකට හේතුවක් කියන්නම්. මම කවි ලියන්නේ සමාජ මාධ්‍යත් එක්ක පටන් ගත්තේ. කවිය ලියලා ටිකක් වෙලා මම හැංගිලා වගේ බලන් ඉන්නවා මේකට ලැබෙන ප්‍රතිචාර මොනවද කියලා. ටිකක් බලාගෙන යනකොට මේක පිළිගන්නව නම් මේ ආකෘතියට අනුගතයි නම් සහ මේක ඔව් පොදුයි. මේ හැංගීම අපිට දැනෙනවා කියලා දැනෙනකොට මට දැනෙනවා මහා සහනයක්. ඉතින් මට හිතෙනවා මේ මිනිස්සු කියා ගන්න බැරුව හුඟක් දේවල් ඇති. ඒක තව කෙනෙක් කියනකොට ඒකත් එක්ක යාල එකතු වෙනවා ඇති කියලා. ඔව් දැන් පద్මලතාගේ කවියේදී පద్මලතාට විතරක් නෙවෙයි කණ්ණාඩි අල්ලන්නේ අර හේමසිකාට ඊට පස්සේ කුලගෙන සමිතියේ දීපශිකාට ගීතිකා කණ්ඩායමේ බියට්‍රිස්ට ඊළඟට ෆර්දාවෙන් නැහැ වහගත්ත ෆාතිමාට මේ සියලුම දෙනාට කණ්ණාඩි අල්ලන මේ අයත් ගැහෙනු. මේවයි අපි දැන් මෙහෙමනේ සාමාන්‍යයෙන් අපි කැමති මම දිහා බලන්නේ නෙවෙයි තව කෙනෙක් දිහා බලන්න. මම ඔයාව නිරීක්ෂණය කරනවා. හැබැයි මාව නිරීක්ෂණය කරගන්නේ නැහැ. මං ගාව ගොඩාක් දේවල් තියෙනවා ගැටලු, ප්‍රශ්න, මගේ ගොඩාක් දෝෂ තියෙනවා. හැබැයි මම ඒක දකින්නේ නැහැ. ඒකනේ අර පන්සල් යන හේමසික ආමුද්‍රොන්ට මණිපිට්ටු වළඳන්න ගෙනියන ගමන් කියනවා. ඒකත් රැට. රැට. තුන්වෙනි සිල්පදේ කඩන්න එපා කියලා. මම කරනවා වැරදි. හැබැයි මම මගේ වැරද්ද දකින්නේ නැහැ. මං දකින්නේ අනුන්ගේ වැරදි. දැන් මට ඕක තමයි කියා ගන්න ඕන තව දෙයක්. ඇයි ඇයි අපි දිහා බලන්නේ නැත්තේ? මං කොච්චර දේවල් කරත් මම මගේ වැරද්ද අනිත් අයට පෙන්වන්නේ නැහැ. ඒක තමයි සමස්ත සාමාන්‍ය සමාජ ස්වභාවය. ඔව්. නොමින් ලොව සියලු දේ දක්නා ඇසට තමන් සැටි මදක් වුව නොපෙනෙන ලෙසට සුභාෂිතේ නේ මතක විදියට? එහෙමයි කිව්වේ. එතකොට ලෝකෙ ඔක්කොම පේනවා. මේ ඇහැට ලෝකෙ ඔක්කොම පේනවා. හැබැයි තමන්ම පේන්නේ. එතකොට රසිකා කවි ලියන්න උත්තේජන වෙන එකම කාරණාව රසිකට රසිකාව බලන්න ඕනේ සහ රසිකට අනිත් අයව දකින්න ඕනේ. රසිකගේ කාව්‍ය විලාසය කොයි ආකාරයෙන්ද කියලා හඳුන්වා දීමේදී පාවිච්චි කරපු පළවෙනි කවි පන්තියම ඔබට නිදසුන් කොට දක්වන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකම ඇති. ඊළඟට යසෝදරාගේ මගේ ඇනිවර්සරිය. කවිය ටිකක් දිග නිසා මම මුලිනුයි අගිනුයි විතරක් කියවන්නම්කෝ. යසෝදරා පොල් ගානවා, කිරි මිරිකනවා, බත් උයනවා, චිකන් හදනවා, පරිප්පු හදනවා, මම රැවුල කපනවා, ගොඩක් වෙලා වැසිකිලි ඉන්නවා, ජෝතිගේ සින්දුවක් කියාගෙන නානවා, මදිවට උරුවම් බානවා. හරිද? ඔහු මොහොම ඇවිල්ලා ඔය කතන්දර ටික එනවා. එතකොට ඔබට හිතෙන්න පුළුවන් කලින් කවිය වගේමනේ ගැහණියක් මේ විදින ගැහැට ටික තමයි ගිය ඇතුළේදී කුටුම්බයේ විදින ගැහැට ටික තමයි මම කියන්නේ කියලා නෑ. වෙන තැනකට යනවා. ඒ කොහොමද වෙන තැනකට යන්නේ? ජානකීගේ බත්තිකෙන් පොලිස් කෑල්ලක් ගනිද්දිම යසෝගෙන් කෝල් එකක් එනවා. දැන් මේ මම පුරුෂයා සැමියා දවල් වැලට ගිහිල්ලා ජානකීගේ බත්තිකෙන් පොලිස් කෑල්ලක් ගනිද්දිම යසෝගෙන් කෝල් එකක් එනවා. රෑට බතට එළියට යමු යසෝ කියනවා. මොකද්ද විශේෂේ? මම අහනවා. අද අපේ ඇනිවර්සරි යසෝ කියනවා. යසෝදරා ඔයා මට යසෝදරාවක්ම තමයි. නුඹ මගේ ශක්තිය, ආලෝකය, ජීවිතය, මේ භවයේ මා ලැබූ ත්‍යාගය. උපදින හැම භවයකම නුඹ මගේම යසෝදරාම වෙන්න ඕනේ. හැපි ඇනිවර්සරි රත්තරන්. පරහන් ඇතුළේ ලියනවා ඒ මම දාපු FB පෝස්ට් එක. සැමියා ඒ FB පෝස්ට් එක දානවා මේ භවයේ මා ලැබූ හොඳම ත්‍යාගය, උපරිම ත්‍යාගය. ඒ අර ජානකීගේ බත්තිකෙන් පොලිස් කෑල්ලක් කන ගමන් තමයි අද ඇනිවර්සරි එක කියලා යසෝ මතක් කරේ. මේ හිනා වෙන්නේ අපිට. අපි උගක් අය හැබැයි දැන් අලුත්ම රැල්ල තමයි අපි එක වහලක් යට හිටියට අපි එක වහලක් යට එකට ඉඳගෙන සුබ පතනවා එක ළඟ ඉන්න කෙනාට සුබ පතන්නේ සමාජ මාධ්‍යෙන්. ඒ කියන්නේ ලෝකෙට පෙර කාසේ ගෙදරට මරගාතේ. දැන් අර කියන්නේ ජානකීගේ බත්තිකෙන් පොලොස් කෑල්ලක් කනවා කියන කාසේ ගොඩක් අර්ථ තියෙනවා. දැන් අර තමන් වඳින කෑමක අරන් ආවට අපි ආස අනුන්ගේ රස බලන්න නේද? තව කෙනෙක්ගේ රස හොයාගෙන යනවා. ඒ යන ගමනේ තමයි මෙන්න බොල එනවා. අද අපි යමු ඇනිවර්සරි සමරන්න කියලා. දැන් මතක් වුණු පාර ලියනවා රත්තරම් මට ඔයා තමයි මගේ ජීවිතේ ශක්තිය. ඕක තමයි අපි හැමෝම කරන බොරුව. ඉතින් මේ බොරුව තමයි මර මතු පිටින් සමාජෙ ගොඩක් දේවල් තියෙන මතු පිටින් උලලනේ. උලලලා ලස්සන කරලා පිවිතුරු කරලා හරියට අපේ රූප වගේ මතු පිටින් උලලා හද කරලා තියෙනවා. ඇතුළේ ඊට වඩා වෙනස්. ඔය මතු පිට එකයි ඇතුළේ තියෙන එකයි අතර වෙනස කියන්න තමයි මම ওই කවියෙන් උත්සාහ අරගෙන තියෙන්නේ. ඔව් දැන් අර කවිය අවසාන වෙද්දී FB පෝස්ට් එක දානවා. FB පෝස්ට් එක මාර බොක්කට වදින කවියක් ලියලා තියෙන්නේ මේ සැමියා.
මේ භවයේ මා ලැබූ ත්‍යාගය උපදින හැම භවයකම නුඹ මගේම යසෝදරා වෙන්න ඕනේ. අපි හැමෝම එහෙමනේ කියන්නේ නේද? ඔයා තමයි මගේ එකම වස්තුව සම්පත කියලා හැමනේ තියෙන්නේ නේද? ඔයා නැති ලෝකයක් මට හිතා ගන්න බෑ කියලා ඒ වුණාට බලන්න ඕන තනි වෙලා කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ කියලා. ඔව්. එතකොට දැන් මේ 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 ඔබ ඔබ කවි ලියන්නෙම ඩිජිටල් අවකාශයේ. හ්ම්. ඒ කියන්නේ ඩිජිටල් අවකාශයේ කවියෙක්ට මොන වගේ ආවේශයක්ද කියන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක්. මම කවි ලියන්න පටන් ගත්තේ මගේ වයස ටිකක් පහු වෙලා. ඒ කියන්නේ මම පුංචි කාලේ කවි ලිව්වා. ඒව ලිව්වට කොහෙටවත් මම එකතු කරෙත් නෑ. සැරින් සැරේ තව එක එකනට අවශ්‍ය වෙලාවට කවි ලියලා දුන්නා. සමහර අයගේ ප්‍රේම කතා වලට උදව් වෙන්න කවි ලියලා දුන්නා. වැඩිපුර කවි තිබ්බේ පොත්වල පිටිපස්සේ තමයි. ඉතින් අවුරුදු 40ත් පහු වෙලා තමයි මම ප්‍රසිද්ධියට කවි ලියන්න ගත්තේ. එතකම් මගේ ජීවිතේ මං කුටුම්බයත් එක්ක, මගේ දරුවොත් එක්ක, ඒගොල්ලොන්ගේ අවශ්‍ය දේවල් එක ගැටි ගැටි ඉඳලා මට දැනුණා මට හොඳ කොහොමද මම මගේ හැඟීම් ලියන්න හොඳ තැනක් කියලා බලනකොට තමයි මේ ඩිජිටල් අවකාශය හම්බ වෙන්නේ. ඇත්තටම මට හම්බුණු ප්‍රතිචාර හැමෝම හොඳයි කියන එක නෙවෙයි මම මේ කියන්නේ. ප්‍රතිචාරත් එක්ක විවේචන සමහර අය කිව්වා ඔයා කවි කියනවා කියලා ලියන්නේ කවි නෙවෙයි. සමහර වෙලට දැන් ප්‍රසිද්ධිය කියන්නේ බෑ ඔවා. ඒ කියන්නේ අමුයි 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 කියලා. නෑ අපිට අමුයෙන් කතා කරන්න පුළුවන්. අමුයි කියලා කිව්වා. ඔවා අමුයි. සමහර වෙලට මේ කියන්නේ හැමතිස්සෙම ලිංගිකත්වය ගැන තියෙන ඔයාගේ හැම කවියක් අස්සෙම කොහෙන් හරි ලිංගිකත්වය ගහනවා කියලා. නමුත් ඒ විවේචන සහ ඒ ලැබුණු පිළිගැනීම එක්ක මම දවසින් දවස මෝහත් වුණා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මුල්ම කවි අදමල් ලියන කවි මන් දන්නේ ඒක සමාජයේ කියන විදිහ තමයි තීරණය වෙන්නේ. නමුත් පෞද්ගලිකව මට දැනෙනවා මම මගේ මාකෘතියක් හොයාගෙන යනවා. මම මට කැමති විදිහට නිදහසේ මගේ හැඟීම් කියනවා. මිනිසුන්ට තියෙන ලොකුම බරපතලම ගැටලුවක් තමයි නිදහස් වෙන්න බැරි කම. නිදහස් වෙන්න හොතිබ්බ හොඳම අවකාශයක් තමයි මට ඩිජිටල් අවකාශය. දැන් ඩිජිටල් මාධ්‍යයේ ඒ කියන්නේ මෙතන ඩිජිටල් විත්තියේ කවි ලිව්වම ඒක වාසියක් නේද? ඒ කියන්නේ ඔබ අර කියුවා වගේම ඒ කොමෙන්ටුව කියලා කියන්නේ ඒ ਵਿਚාරය. හැබැයි මෙහෙම දීර්ඝ ਵਿਚාරයක් හෝ අපි අපේක්ෂා කරන විදිහට කවිය කියවීමක් කවදාවත් වෙන්නේ නැහැ. අදටත් වෙලා නැහැ. හැබැයි අපේ පිටිපස්සෙන් ඉඳන් අපිට පොඩි පුෂ් එකක් තල්ලුවක් දෙනවා. හරි ඔයාට තව පියවරක් යන්න පුළුවන්. අපි හොයන ਵਿਚාරය කවදාවත් නැහැ. මොකද සමහර කවි ඇස්සේ මම හිතන දේ මට තාමත් හම්බ වෙලා නැහැ. දැන් මම මේ ළඟදි කවියක් ලියුවා. අපි දූපතක හිඳන් මහද්වීපයකට ආදරය කරනවා කියලා. ඒ කියන්නේ මම පතායා විරලේ රෑදවල් අතුරක් නැතුව රමණීය කරන හදවත ලංකාවේ සිරිමහ බෝධිය ගාව මම දමණය කරගෙන ඉන්නවා. මම මේක සම්පූර්ණ න්‍යායක්. අපි හැමෝගෙම ජීවිතවල මහා හිඩසක් තියෙනවා. ඒ හිඩස හංගගෙන ඉන්න හින්දා අපි හැමෝගෙම ජීවිතවල සදාකාලික නිම නොවන ආසාවක් ආධ්‍යාත්මික හිඩසක් තියෙනවා. අපි මේක හොයාගෙන යන්න මාර විදියට ට්‍රයි කරාට සමාජය අපිට මේක දෙන්නේ නැහැ. මම පතායා වෙරළේ හිතින් රමණය කරාට මං දූපතස්සේ ඉන්නේ අම්මෝ මං රමණය ගැන වචනයක්වත් දන්නේ නැහැ. ඒක ඇවිල්ලා හුදෙක් දරුවන් හැඳීම සඳහා තියෙන කාර්යයක් විතරයි කියන තැනින්දන් තමයි මම ලෝකේ කියවන්නේ. ඉතින් මේක අපි හැමෝගෙම හුඟක් අයගේ ජීවිතවල තියෙනවා. ඒගොල්ලෝ එළියට දෙන්නේ නැහැ. ඒ කියන්නේ අර බර්ලින් තාප්පෙන් එහයි මෙහයි ලෝක දෙකක් තිබුණා වගේ සංස්කෘතික තාප්පෙන් එහයි මෙහයි ලෝක දෙකක් තියෙනවා. ලෝක දෙකක් තියෙනවා. හැමෝගෙම හිතවල එක ලෝකයක් තියෙනවා. එළියට පෙන්නන තව ලෝකයක් තියෙනවා. මං දකින විදිය ඒ හැබැයි. එතකොට ඔබ හදන්නේ බර්ලින් තාප්පේ කඩන්න? අපෝ නෑ, එක සැරේට ඒක කරන්න බෑ. හැබැයි මම හදන්නේ මිනිසුන්ගේ හිත කියවන්න. අඩුම ගානේ ඒ ලෝකේ අපිට යථාවේදී හම්බ වෙන්නේ නැති වෙයි. හැබැයි අපි හැමෝගෙම හිතවල මේ දේවල් තියෙනවා කියලා කතා කරන්න විතරයි උත්සාහ කරන්නේ. මොකද මට ඒක එක සැරේ කරන්න පුළුවන් වෙනසක් නිවෙන නිසා. ඔබ හිතන විදිහට දමණය කරන්න දෝනේ රමණය කරන්නද? රමණය කරන්න ඕන මම හිතන්නේ. ඇයි එහෙම කියන්නේ? මිනිස්සුන්ගේ ජීවිතවල අපි හිතනවානේ ජීව විද්‍යාත්මක අවශ්‍යතා, මනෝ විද්‍යාත්මක අවශ්‍යතා මේ දෙක පූර්ණ වෙනකොට තමයි ආධ්‍යාත්මික අවශ්‍යතා වෙන්නේ. එතකොට ජීව විද්‍යාත්මක අවශ්‍යතා ගොන්නේ පල්ලෙහාම. ඒ කියන්නේ ප්‍රාථමික අවශ්‍යතා ගොන්නේ තමයි ওই රමණය කියන කාරණාව තියෙන්නේ. රමණය කියන කාරණාව නොසෑදී කොහොමද මිනිස්සුන්ගේ අනිකුත් දේවල් වලට යන්නේ? එතකොට අපි දන්නවා ප්‍රාථමික අවශ්‍යතා ඉෂ්ට කරගන්න නැතුව මිනිස්සු කොහොමද අනිකුත් දේවල් ගැන මහ විවෘත හැකින් බලන්නේ? මන් දකින්න විදියට නම් ඒක තමයි මගේ උත්තරේ. මේ බය නැති ගැහැණිය බය නැති කිවිදිය ලියනවා
වත්සලාගේ බොඩිය 36 ඇඳුවේ නැති වුණාට ගලෝපු ගොඩක් අය දන්නවා සයිස් එක වත්සලාගේ බොඩිය ගෙදරගෙනත්ලු ඒක බෝල් කරලා තියෙන්නේ කියන්නේ තද කළු අකුරින් තියෙනවා දැන් මේ 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 කවිය මුල් කවිය කියද්දී දැනිච්ච ශෘංගාරාත්මක හැඟීම වහා පරිවර්තනය වෙනවා රූපාන්තරණය වෙනවා මේ බෝල් කරලා තියෙන වත්සලාගේ බොඩිය ගෙදරගෙනත්ලු කියන වාක්‍යයත් එක්ක සුදු පාට ඔසරිය උතුරු සලවකුත් දාලා හරහට ඈ බං ගොඩක් ගෑනු මැරුණට පස්සේ උපාසකම්මල වෙනව නේද නෑ බං ඒකේ බුදු වෙලා හිටියේ ගිහි ගේ ඇතුළෙම හිතාපං දන් දෙන්න පුළුවන් ද ලෝභ නැතුව මුළු ඇඟම පණ පිටින් වෙනේකෙකුට කැමති විදියට භුක්ති විඳින්න ඇඟලේ ධාතු කම්පිත වෙද්දි අරගල කර කර හිතත් එක්ක ඒකේ හිතත් හිස් කරගත්ත ගෑණියෙක් ආසාව තණ්හා විතරක් නෙවි බය ලැජ්ජාව පවා නැති කරගත්ත වත්සලා හිටියේ බුදු වෙලා බං මේ නර අපායෙම මොකද වෙන්නේ ඒකගේ බොඩියට ඇඳුවම උතුරු සලුව ඔසර විතරක් නෙවෙයි අංශකඩ චීවර වත්සලාගේ බොඩිය මහාසම කවියක් අපේ සමාජයේ තියෙනවා මිනිස්සුන්ගේ ලොකු දෙමංගල දැන්වීමක් අත්වොත් බලන්නකෝ තියෙන විභේදය ඒ වගේම තමයි මිනිස්සුන්ගේ රස්සාවල් එක්ක තියෙන විභේදය මේ කතා කරන ගැහණිය සිරුර විකුණන ගැහණියක් මම ඒ වචන කියන්න ආස නැහැ මොකද ඒක ගමෝම කියන්නේ පහත් කියලා කොහොමද පහත් වෙන්නේ මට පුළුවන් ද මගේ සිරුර තව කෙනෙකුට දෙන්න මගේ කිසිම ආසාවක් නැතුව නමුත් මං තව කෙනෙක් සතුටු කරන්න මගේ සිරුර දෙන්න පුළුවන් ද මට ඒ කැපකිරීම කරන්න බෑ මට ඒකට පුදුමාකාර සූදානමක් වෙන්න ඕන එහෙනම් තව ගෑණියෙක් මේක කරන්නේ කොහොමද දෙවියනි තමන් තමන්ගේ සිරුර ඕන හැටියට භුක්ති විඳින්න කියලා දෙනෝ ඒක ලොකු කැපකිරීමක් නෙවෙයිද වෙස්සන්තර රජුරෝ විතරද කැපකිරීම කරේ නේද එතකොට මට දැනෙන ප්‍රශ්නේ එකයි ඉතින් මං කියනවා කවිය මුලදී පටන් ගන්නෙ වස්සලා වත්සලාගේ බොඩිය 36 අපි දන්නවා සමාජ මිනිස්සුන්ගේ ඇඳුම් ගලවනවා හැබැයි අන් දන්න කෙනෙක් නැහැ ඕන කෙනෙක්ට එහෙමනේ අපි මිනිස්සු නිරුවත් කරනවා හැබැයි ඇඳුම් අඳවල ලස්සන බලන්න අපි ආස නැහැ ඉතින් මේ ගෑණිය නිරුවත් කරපු කිසිම කෙනෙක් ආය ඇඳුම කන්දවල තියනවද මිනිස්සු අහනවා මේ කතා මේ කවිය යන්නේ දෙබසක් අවංකවම එක්කෙනෙක් කියනවා බලපං වත්සලාට අඳවල සුදු ඔසරි මාර වැඩක් නේ මේ වගේ ගෑණියෙකුට මේ උතුරු සලු දාන්න පුළුවන්ද අනිත් එක්කෙනා ඊට වඩා විවෘතව ලෝකේ බලනවා නෑ ඒකි ගිහිගේ ඇතුළෙම බුදු වෙලා හිටියේ බුදු වෙලා නැත්තම් කොහොමද සිරුර දන් දෙන්නේ ඉතින් ඒකිට මොකද අංශ කඩ අදන කඩ ඔක්කොම ඇඳිවුවාම මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයිද මේක මාර මට දැනෙන දේ මගේ කවිය හින්ද කියනව නෙවෙයි අපි මේ සමාජයේ ඉන්න වෘත්තයන් දිහා කරන මිනිසු කරන රැකියා දිහා මීට වඩා ඇස් ඇරල බලන්න ඕන කියන තැන තමයි මම ඒ ඉඳන් තමයි මේ කවිය ලිව්වේ දැන් කැත භාෂාවක් ඒ කියන්නේ කැත කියලා කියන්නේ අර සભ્ય නොවන ග්‍රාම්‍ය එහෙම වචන බයන තුඹ ගේනවා සමහර වෙලාවට කැත කියන එකෙන් අදහස් කරේ අපේ වර්ග කිරීමකට වඩා ඒක හඳුන ගන්න ඔබට පහසු නිසා ගේනවා ගෙනල්ලා මේවා කවිද කියලා හිතන විදියට ප්‍රශ්න නැගෙන තරමටම ඔබ සරල කරලා පෙළගස්සනවා හැබැයි කවිය මතුවෙන්නේ මෙතනයි 36 ඇඳුවේ නැති වුණාට ගලවපු ගොඩක් අය දන්නවා සයිස් එක කෙලවර කරනවා මොකද වෙන්නේ ඒකගේ බොඩියට ඇඳුවම උතුරු සලුව ඔසර විතරක් නෙවි අංශකඩ චීවර බය නැද්ද නැ බය නැ කවියේ භාෂාව සාමාන්‍යයෙන් අපි අපේක්ෂා කරන්නේ භාෂාවෙන් භාෂාව හරි අවියක් උපකරණයක් දෙකම තියෙනවනේ භාෂාව පුළුවන් තරම් පාවිච්චි කරන්න කියන්නේ රසය උත්පාදනය කරන්න හැබැයි මගේ කවිවල මම කාටවත් රසය දෙන්න හදන්නේ නැ මොකද රසය අපිට ගන්න ඕන තරම් විදි තියෙනවා මේ රසය කියන්නේ හැමතිස්සෙම දැන් අපි හිතමුකෝ අපි බබෙකුට පොඩි දරුවෙකුට බෙහෙතක් පුවන්න ඕන කියලා ඒකේ මතු පිටින් මොන හරි තවරලා පාට තවරලා සීනි තවරලා රස තවරලා දෙනවා ඇතුලේ තමයි තිත්ත තියෙන්නේ ඒ කියන්නේ මතු පිට තමයි රසය තියෙන්නේ ඇතුලේ තියෙන්නේ තිත්ත ඇයි හැමතිස්සෙම රසය හොයන්නේ මං ඒක තමයි මගේ භාෂාව තුළ රසයම හොයන්නේ මේ රසයෙන් උද්දීපනය කරන්න හදන්නේ අපි මේ ඉදිනෙදා පාවිච්චි කරන වචන ඈ බං මේ අපේ තියෙන විවහාර වචන හැබැයි අපි ඒක වහලා සහෘදයා කියනවා ලොකු වචන පාවිච්චි කරනවා දැන් මට මෙහෙම වචනයක් කියවන සුහද ඇයි එහෙම මූවේ එහෙම කිව්වොත් මට මේ හිතන දේ එන්නේ නැහැ ඉතින් යතාව පෙන්වන්න නම් යතාවම පාවිච්චි කරන්න ඕන යතාව පෙන්වන්න මායාව පාවිච්චි කළ වැඩක් නැහැනේ මායාව පාවිච්චි වෙන තැන් තියෙනවා යතාව පාවිච්චි වෙන තැන් තියෙනවා මගේ කවිය යතාව
හැබැයි සහෘදයා කියන්නේ අමුවෙන් මුණත් වැළඳ ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ආ ඒ නිසායි මේ සහෘද කතාබහට අපි රසිකා මුහන්දිරම්ගේට ආරාධනා කරන්නේ. විරාමයක් ලබන අතරතුරේදී ඔබ හිතන්න මල් කපන ප්‍රේමසිරිගෙන් ප්‍රේමය ගැන විමසමි. උතුරද්දි වගේ නොවේ රාබීල මත් වෙද්දී. අඹ අච්චාරු හදන රම්යානිගෙන් ප්‍රේමය ගැන විමසමි. මුලදි කද්දි වගේ නෙවෙයි අගදි දත් හිරි වැටෙද්දී. කොහිල කොටුවේ විජේදාසගෙන් ප්‍රේමය ගැන විමසමි. කටු පිටින් අල උගුල්ලල දලු දිහා ලෝභයෙන් බලමි. ලෙලිතලන සෝමගෙන් ප්‍රේමය ගැන විමසමි. පල් කරන් පොගවද්දි පහසුයි තලන්න පොල් ලෙලි. ගස් නගින අනුරගෙන් ප්‍රේමය ගැන විමසමි. ගහ බදන් ඉහළට ගියත් අත ඇරන් රූටන්න පුළුවන් පහළට එද්දී. පපඩම් බදින කෝකිලාගෙන් ප්‍රේමය ගැන විමසමි. සද්දයක් දාන් කෑවට කෑ නොකෑ ගානයි බඩ පෙරෙද්දී. මේවා කවි නෙවෙයි. මූනිස්සං වලින් කවි ලියන රසිකා මුහන්දිරම්ගේ එක තමයි මේ කතා බහ කරන්නේ. තවම රසිකගේ පොතේ නම කිව්වේ නැහැ. ඒක හේතුවක් ඇතුව. රසිකා පොතේ කවි පද බොහොමයක් හිතේ එකපාරටම ලියවිච්ච නිසා ඒවා මතු කළා ඔබෙන් ඇහුවා. මේ කවිය පිදුම ජීවිතේ රසවත් කරમી කියා තිත්ත කසාය පෙවූ මිනිසුන්ට. ජීවිතේ සුවපත් කරમી කියා තිත්ත බෙහෙත්වල පැණි ගෑ මිනිසුන්ට. ජීවිතේ සතපවමි කියා රෝස කටු හංගා රෝස මල් පෙන්වූ මිනිසුන්ට. ජීවිතේ රිද්මේක කියා කවියක් ලෙසින් විඳින්නට දුන් සියලු මිනිසුන්ට ය. ඔබට හම්බෙච්ච මිනිස්සු. දැන් ඔය දඩබ්බර බය නැති කවිකම කොහොමද ආවේ කියලා අපිට උන්නම් හිතා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ අත්දැකීම් එක. එහෙමද? ඔබේ කවි මට වඩා හයයි. ඔබේ වචන මට වඩා සවිමත්. පිදුම ලියද්දි හිතුනේ ඇත්තටම අත්දැකීම් ඕන කවියක් ලියන්න. මම අදට දැනට දැන් හිතන දේ තමයි මට ලැබෙන අත්දැකීම් හරිම පටු ඉතාම. මං ඉස්සරහට අත්දැකීම් හොයා ගන්න ඕන හරියට. ඒකට මගේ කියවන පරාස සහ ගැටෙන පරාස වැඩි කර ගන්න ඕන. මේ පිදුම නම් අවංකවම මගේ ජීවිතයත් එක්ක තමයි මම බද්ධ කරගත්තේ. අපිට හම්බ වෙනවා අපේ ජීවිත රස කරන මිනිස්සු, තිත්ත කරන මිනිස්සු, රෝසමල් පෙන්නන මිනිස්සු, හැබැයි රෝස කටු හංගගත් මිනිස්සු. ඇනුනහම රිදෙනවා තමයි. හැබැයි ඇනින තරමට තමයි ජීවිතේ සරු. එහෙනම් මේ මිනිස්සු කිසිම කෙනෙක් දිහා ද්වේෂයෙන් බලන්න බෑ අපිට. මොකද මේ කටු අඬින තරමට අපේ ජීවිතවල තියෙන හයිය වැඩි වෙනවා. ඉතින් මං හිතන්නේ අපි කිසිම මිනිහෙක් දිහා ද්වේෂයෙන් එහෙම නැත්නම් තරහෙන් බලන්න ඕන කියලා මේ කවි දෙන්නේ අපේ ජීවිතය අපිට කියලා දෙන මිනිස්සුන්ට. කවිවල මොකක් හෝ ආවේගයක් දැනෙනවා. සමහරවිට මගේ වචනවලද දන්නේ. කවිවල ඒ කවිවල දැනෙන ආවේගය මේ පිදුමේ තියෙන කවියයි අතර එකට ගැලපුවාම ඒක මොකද්ද මට විශ්සර කරන්න බැරි සම්බන්ධයක් ගැන හිතනවා. ආවේගයක් ඇති කියලා හිතනවා. මොකද සමහර තැන්වල මටත් දැනෙනවා මම මීට වඩා පාලනය වෙන්න නොතිබුණා දෝ කියලා. හැබැයි මං හැමතිස්සෙම හිතනවනේ අමු වෙන තරමට තමයි ජීවිතය සාරු, ජීවිතේ මාරු නේද? අමු නොවි වහගෙන ඉන්න තරමට ජීවිතේ හරි කෘතීමයි. හිතන්නකෝ බොරුවක් කියනකොට බොරුව මතක තියාගන්න ඕනේ. හැබැයි ඇත්තක් කිව්වහම ඇත්තගෙන ආය දහසරයක් ඇහුවත් එය ඇත්ත ඇත්තමයි. ඉතින් බොරු කියනට වඩා ලේසි නැද්ද ඇත්ත කියන එක? මම මේ ප්‍රශ්න අහන්නේ රසිකා මුහන්දිරම්ගේ කියන අර රුහුණු විද්‍යාපීඨයේ උගන්නන කතිකාචාර්යවරියගෙන්වත් එහෙම නැත්නම් ඒ ගැහණියගෙන්වත් නෙමෙයි මේ කිවිඳියකින්. මම තවම ඉන්නේ අර පිදුමේ අල්ලගත්ත කවිය. හරිද? ප්‍රශ්න දෙක තුනක් ඇහුවා. එහෙමත් අහලා ආයේ එක කවියක ඔබ කියනවා සිංගල් පේරන්ට් සංකල්පනේ තාම අමුතුයි අපිට. ඒ වුණත් ඒ වීරත්වය කුවේණිටත් බැරි වුණානේ ආරෝපණය කරගන්න. ඔබ කියනවා සිංගල් පේරන්ට් කියන කන්සෙප්ට් එක සංකල්පය අපි බටහිර ලෝකයේ මෑත කතා කළා වුණත් ඇත්තටම කුවේණි සිංගල් පේරන්ට් කෙනෙක් වුණා නම් අපේ ඉතිහාසෙ මීට වඩා වෙනස් වෙන්න තිබුණා කියන ප්‍රශ්න ඔබ නගනවා. අනේ මන්දා, මාත් කුවේණිගේ පරපුරේ ගැහණියක් තමයි. මාත් තාමත් වරද්දගෙන පොට. අපි කොච්චර කිව්වත් මම මේ කොච්චර සටන් කරන්න වගේ කතා කරත් අපි හැමෝම තාමත් මිනිස්සු මතේ ඇපෙනවා.
අපි හැමෝටම තව කෙනෙක් නැතුව ජීවත් වෙන්න හරි අමාරු මේ කවිය පුරාම තියෙන්නේ කවිය මුල ඉඳන් කියෙව්වොත් කොහොමද හරි ඉක්මනට අපි මිනිස්සුන්ට රැවටෙනවනේ හරි ඉක්මනට අහු වෙනවා අපි හැමෝගෙම හිතවල තියෙන පොඩි රැඩිකල් ගතියක් විනාශ වෙන්න ඕන ගතියක් හැබැයි ඇත්තටම ඇත්තටම රැඩිකල් වෙන්න ගියාම අපි කැමති නෑ බයයි ඒකට ඇත්තටම වෙනස් වෙන්න කිව්වහම අපි බයයි ඒකට එතකොට අරයා කියන්නේ මොකද්ද මෙයා කියන්නේ මොකද්ද මට මේක කරන්න පුළුවන්ද කියලා ලොකු ප්‍රශ්න එනවා දැන් මේ මහන්නේ මම මම කිම්මයි මමත් වෙනස් වෙන්න ආසයි මමත් විවෘත වෙන්න ආසයි හැබැයි මමත් මං කිව්වේ අර කවියක් දාලා මං ටිකක් වෙලා බලන් ඉන්නවා කියලා මම විවෘත වෙන්න ආස වුණාට මමත් සමාජයට බයයි ඒක තමයි ඇත්ත කතාව මමත් විවෘත වෙන්න කැමති වුණාට මමත් සමාජයට බයයි අද්දකීම්වල තියෙන විවිධත්වය හඳුනා ගන්න මේ එක නිදසුණක් මැනුවල් ට්‍රේනින් ඔටෝ චූන් ඔන්න ළමයෝ ටච් එක දෙනකොට ක්ලච් එක හොඳට පා ගන්න ඕනේ පොඩ්ඩක් රිදෙයි ඔයාගේ කකුලේ චූටි ඇඟිලි ටික එතකොට වරහන් ඇතුලේ ලියනවා අනේ කමක් නැහැ උගන්නන්නකෝ වමට එකක් ඉස්සරහට වමට එකක් පස්සට අල්ලෙන් තල්ලුවක් දෙන්න තර්ඩ් එකට ඉන්න මම ඔයාගේ අතින් අල්ලලම තීරුම් කරලා දෙන්න गैस क्लच मारुवेनकोट वम दकुनु कलवावल्ट पुडी तट्टुवक देन्नं हिमिहिट कमक नैने हिमेल्लुवट मट तिन्नो ओय दरुवागे वयसेम दरुवो मैनुअल ट्रेनिंग अमारुई पुडी केल्लंट अपि वगे उगन्नन्ने नै हेमोम हितट अरगेन वरहन् एतुले कमक नै अने कोहोम हरि वैडे केरेन्न ओने हितट अरगेन ट्रेनिंग एक एंगट पत्तियन् वेनवा नियमेट ओय कवियला बट वगे මිතුරියක් කියපු අත්දැකීමක් සැබෑම අත්දැකීමක් විවෘත කතා කරන්න කමන්න හැනේ මේ චරණ සීමාවක් නැහැ ඇත්තටම යා මේ රියදුරු බලපත්‍ර ගන්න ගිහිපු වෙලාවේ වෙච්ච අත්දැකීමක් තමයි වයසක උපදේශක මහත්තයෙක් එක්ක ගැටුණු අවස්ථාවක අත්දැකීමක් ඉතින් මේ ඕක ඇහුවාම මට හිතුණා ඉතින් ලියන්න දැන් සමහර වෙලාවට මේ මේ දැන් අපි අපි නැඟට නොදැනිනි දේවල් දෙන්නේ ඇඟට නොදැනි දේවල් දෙනවා ඒ වුණාට අපට දැනෙනවා අපි නොදන්නා වගේ ඉන්නවා අපට දැනෙන දේවලුත් අපි නොදන්නා වගේ ඉන්නවා මේක ඇවිල්ලා මේ මේ දෙන කෙනා දැනගෙන ගන්න කෙනා දැනගෙන යන වැඩක් හැබැයි වැඩේ කරගන්න යන උත්සාහයක් මේක තමයි ඉතින් අපි හැමෝම කරන්නේ අපිට තේරෙනවා අපි නොතේරෙනවා වගේ ඉන්නවා අනිත් එක්කෙනා දන්නවා ඔයාට තේරෙනවා හැබැයි ඔයත් ඔයා බබා මමත් බබා නෙවෙයි දෙන්න මෙහෙමයි මේවා තමයි ඉතින් ලෝකෙ මිනිස්සු අතර තියෙන ගනුදෙනු වල ස්වභාවය දැන් ඔබ මුලින්ම කිව්වා ඔබ කවි ලියන්නේ ඔබට නිදහස් කරගන්න යමක් තියෙනවා කියලා ඒ වගේම එහෙම කමෙන් ලිව්වයින් පස්සේ දැන් ඔබට යම් සහනයක් දැනෙනවා කියලා එතකොට දැන් මේ මේ භාවය මේ 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 කම්පණය නිදහස් කරගන්න බැරි කී දෙනෙක් ඉන්නවද ඔක කියන්නේ නැහැ නේ හුඟක් අය පොත් විවෘතව කතා කරන්නේ නැහැ නේ ඒ වුණාට අපි දන්න දෙයක් නේ මේක සැබෑවටම සිද්ධ වෙන දෙයක් නේ නමුත් ගොඩක් අය කියන්නේ නැහැ කිව්වත් විවෘතව දෙන්නේ නැහැ නමුත් මම හිතුවා ඇයි ඉතින් මේක නොකියන්නේ අපි කිව්වහම දැන් මේ කවිය ලියුවහම මම ඕක මුහුණු පොතේ අලෝපු කවියක් ලොකු ප්‍රතිචාරාව අපෝ අපිට කියා ගන්න බැරුව හිටිය දෙයක් ඔයා කියලානේ කියලා. ඉතින් ඕක තමයි ඇත්ත. මං කිව්වේ මිනිස්සු කියා ගන්න බැරුව දේවල් තද කරගෙන ඉන්නවා. හරි අමාරුයින්. ඒක කියාගත්තාම මාර සහනයක් දැනෙනවා. ඒක තමයි වෙලා මට ඕමනා වුණේ ඇත්තටම ලැබුණු ප්‍රතිචාරත් එක්ක දැනුණා මේව වෙච්ච අය ඉන්නවා කියා ගන්න බැරුව. සීගිරි බිත්තියේ කවි ලියපු අය අතරේ ඔය වැලි ගමින් ගියපු අය ඉන්නවා. ඊට සහා මුදුරුරු ඉන්නවා. ඊළඟට කාන්තාවන් ඉන්නවා ගාල්ලෙන් ගිහිල්ලා කවි ලියපු කවුරු හරි කෙනෙක් ගැන සඳහනක් නැහැ. හැබැයි මට හිතෙනවා රසිකා සීගිරි බිත්තියේ කවි ලියන පරම්පරාවේ කෙනෙක් වෙන්න ඇති කියලා. සීගිරි බිත්තියක නෙවෙයිනේ අපි දැන් කවි ලියන්නේ නේ. ඒ නූතන රූපය. හේතුව සීගිරි කවියත් හිටිවනම ආපු කවිය අදහසක් වෙන්න නැති ලියන්නේ නැති. ඔහු හිතුවේ නෑ කවුද මේක කියවන්නේ? ඒ කියන්නේ මේකේ මේකේ ශාස්ත්‍රීය භාවය ගැන ඔහු හිතුවේ නෑ. උට දැනෙච්ච දේ ඔහු ලිව්වා. සහ අනිත් එක ඒකට කමෙන්ටුවත් අනිත් පැත්තෙන් ලියවෙනවානේ. ඊළඟට බලන්න යන කෙනා ඒ කමෙන්ටුව ලියනවා. ඔබත් බය නැතුව බුදල් මිසියෝ ආමි ලිව්වා වගේම ඔබත් ලියනවා. විරෝධාකල්ප ඔබ තුල තියෙනවා. එතකොට දැන් ඔබේ කවියට උත්තේජනය ගෙනාවේ කවුද? කවියට උත්තේජනය ගෙනාවේ කවුද කියන ප්‍රශ්නෙට
මමම තමයි ඉතින්නේ මටම තමයි හිතුනේ කවි ලියන්න ඕන කියලා. ඔව්. එතකොට දැන් ඔබ කවි ලියන්න ඕනි කියලා හිතෙන්න ඔබට ඔය කවි මගේ පාය පුතරු එහෙම නැත්නම් ඒ කවි මගේ දෙපැත්තේ තියෙන ලොකු ගස් එහෙම පේන්නේ නැතිනේ. ඔව් හැබැයි මම පොඩි කාලේ ඉඳන් හරි ආසයි මොණිකරුවන් පතිරණයන් කවි කියවන්න. ඔබ එහෙලිය අය ගැහණිය. ඇහණිය. ඒ කවි වල මම දැක්කා හරි මේ හරි නිදහස් ආරක් නිදහසේ අදහස් ප්‍රකාශ කරන ආරක් පහුකාලීනව මුහුණු පොතේ තමයි කවි කියවන්නේ ඒක පොඩ්ඩක් අපේ දුර්වලකමකුත් තමයි දැන් සමහර වෙලාවට අපි සාහිත්‍යයෙන් ලේඛන සාහිත්‍යයෙන් ඈත් වෙලා තියෙනවා මුහුණු පොතේ කවි කියවනකොට ප්‍රේමය ගැනම තමයි මං හුඟක් කවි දැක්කේ ඊට වඩා වෙනස් කවි දකින්නකොට මට හිතුණා අපිටත් අපිට මේ වගේ අදහස් තියෙනවා හැබැයි අපි කියන්නේ නැහනේ කියලා ඒ හැඟීමෙන් තමයි ලියන්න ගත්තේ අර හැබැයි මම ඇත්තම කතාව කියන්නම් කවියක් ලියන්න ඕන කියන දේ කියන්නේ මම අර මුලම කියපු දේ තමයි අර භාව විමෝචනය හැඟීම් නිදහස් කර ගැනීම කියන දේම තමයි මට මම් වෙනුවෙන් කවි ලියන්න ගත්තා හැබැයි මම් බලනකොට මම් වෙනුවෙන් ලියපු කවි හුඟක් අයගේ හිතවල තිබිච්ච කවි තමයි බලනකොට අපි ශ්‍රීලිංග පුරුෂලිංග පද බෙදනවනේ එතකොට පොත් කියන්නේ පොත් පිරිමි පොත් ගැහණු පොත් කියලා බෙදලා නැහැ මට හිතෙනවා මේ පොත ගැහණු පොතක් ඒකෙන් අදහස් වෙන්නේ මම ස්ත්‍රීවාදිනියක් නන් නෙවෙයි මොකද මේ මේ එහෙම අදහසක් නැහැ හැබැයි ගොඩක් කවි ගැහණුන් හා සම්බන්ධයි ඊට පරස්පර කවි තියෙනවා ගොඩක් කවි යන්නේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධකම් එක්ක උදාහරණ කළු පාටයි ඔයයි මමයි ස්ත්‍රී පුරුෂ සම්බන්ධ හැබැයි එතනත් මතු වෙන්නේ ගැහණියම තමයි ඉතින් ඒ හින්දා සමහර විට පොත කියවෙන කට හිතේ මෙයා හරි ස්ත්‍රීවාදී කියලා එහෙම කෙනෙක් මම ස්ත්‍රීවාදී කියන්නේ නරක අදහසක් නෙවෙයි ස්ත්‍රීවාදී කවි ගොඩක් වෙලාට ස්ත්‍රීවාදී වුණු ගමන් ඒක පන්තියකට සීමා වෙනවා සාමාන්‍යයෙන් අපේ රටේ තුල පන්තියකට යනවා මට එහෙම පන්තිගත වෙන්න ඕනේ නැහැ ඔව් එහෙම නැහැ කියලා පේනවා අපරාධියම් මේ අලුත් යටසාය කියන මෑය ඒ තුන්වෙනි කවිය රබර් ගස් මණ්ඩිය නාකි රබර් ඇට පිපිරෙන පිටපොතු පලාගෙන ඊට පස්සේ විදින් බ්‍රැකට්ස් ඒ කිව්වේ පෙරලිකම ඇතුලේ කියනවා කියන කවුරු හරි කියන දෙයක් ගිය මාසේ පඩියෙන් අම්මේ මම ගත්ත අලුත්ම යටසාය පෙරලිකම ආවරයි කිරිවරපු රබර් ගස්වල කොහෙද උණු වෙන හිතක් බිමද ගියේ දුවන කැකිල්ල ලපටි ගැන කිරිම සුදු නැහැ අම්මේ බාල පොප්ලින් ලාබෙට හම්බුණ ඉපල් උල්නිය කෝටු විසල් කඳ උමතුෙන් ඍජු උණු යටකරන් ලැපටි කැකිල්ල නටු පොළවම කාගෙන පොළවටම පතිත උණු ඉලාස්ටික් ඉනපටිය අම්මේ තදින් අල්ලන් හිටිය සුදු රෙද්දෙන් තුරුණු රබර් ගස් නහර වෙවුලන් ගලා ගිය කිරි කඳුල එකතු උනේ කරුමෙට හිල් පොල් කටුවලටම මම දැක්ක අම්මේ ගල් ගැහිච්ච කිරි බින්දුවක් ඉහිරුණා අපරාධය අම්මේ මගේ අලුත් යටසාය මේ මේ අර්ථපුපුරණ සහ මෙතන කිසි වෙලාවක ඔබ ඍජුව යමක් කියන්නේ කියාගන්න බැරිම තැන තමයි කවි උපදින්නේ කියන දේ අපිට දැනෙනවා මේ අත්දැකීම ඔබ කොහොමද විහිදුවලා ගත්තේ ඔතන ඇත්තටම ওই කවි ආසේ තියෙන ලොකු විහංගයක් ওই වචන ආසේ මුගක් තියෙනවා සමහර විට අර මං කියවනේ අපේ ආධ්‍යාත්මික ලෝකය පරදිනවා භෞතික ලෝකය ඉස්සරහා දැන් මේ යටසාය අලුත් යටසායක් ගත්තෙ ගොඩක් අමාරුවෙන් දැන් මගේ කන්‍යාභාවය නැති වුණු එක ගැන නෙවෙයි මට ඔබ කිසි තැනක එහෙම කියන්නේ නෙවෙයි තියෙන ගැටලුව යටසාය නැති වුණු එක ඒක ගන්න මං හරි මහන්සි වුණා බලන්නකො මිනිස්සු භෞතික ලෝකයේ හමුවේ තමන්ගේ ආධ්‍යාත්මික ලෝකයේ බිඳ වැටෙන ලස්සන ඒක ගැන කියන්න තමයි මං ওই කවියෙන් උත්සාහයක් ගත්තේ සහ මෙතනදී යම් කායික ආධිපත්‍යක් තමන් මත දරුවා නම් ඒකත් ඔහි යන්ත්‍රයක් වගේ අර ගහක් ගලක් වගේ ඔහි දරාගෙන හිටිය බව තුරුණු රබර් ගස් නහර වෙවුලන් ගලා ගිය කිරි කඳුල ඉපල් උල්නිය කෝටු විසල් කඳ උමතුෙන් ඍජු උණු යටකරන් ලපටි කැකිල්ල නටු පොළොවම කාගෙන පොළොවට පතිතුණු වෙන මොනවත් නේ අන්තිමට ඒත් කියන්නේ අපරාධයක් මේ මගේ අලුත් යටසාය මම රසිකයෙක් මිසක් විචාරකයෙක් නෙවෙයිනේ ඒ නිසා විචාරකයන්ට අයිති රසිකා මුහන්දිරම්ගේගේ කවිකම කවිතාව විමර්ශනය කරන්න හැබැයි මං වගේ හුදි
රසිකයන්ට ඕන තරම් ඉඩකඩ තියෙනවා ඒ දැනෙන දේ කියන්න. රසික ඔබේ කවිය මිනිස්සු අතට ගිහිල්ලා තියෙනවා නේද? එහෙම හිතරවා. ඔව්. සාමාන්‍ය මට්ටමේ. ඒ කියන්නේ යම් කොටසක් අතර කවිය විසරණය වෙනවා, කවිය යනවා. ඉතින් මං ආසයි ඒ කොටස හැබැයි අර තාමහර අපි හිතන පැත්තකට ගිහිල්ලා නැහැ. මේ ළඟදි මට හොඳ අත්දැකීමක් ලැබුණා කමක් නැහැනේ කතා කරාට. මම බස් එකට නැගිද්දි රියදුරු මහත්තයා මට කිව්වා අනේ අපිටත් කවියක් ලියන්නකෝ කියලා. මං එයා මගේ කවි කියවනවද කියලා මට පුදුම සතුටක් ඇති වුණේ. ඔව් මට ෂෙයා වෙලා එනවා මං එහෙම බලනවා. මේ හිතාගන්න බෑ දැක්කහම මෙහෙම කවි ලියනවා කියලා. මට ඒක පුදුම සතුටක්. නිශාන්ත මුදලිගේ කියලා මං නමත් අහගෙන බස් එකෙන් බැහැලා ගිහිල්ලා යාව මගේ යාළුවෙක් විදියට එකතු කරගත්තා. මං ආසයි අන්න ඒ විදියට සාමාන්‍යයෙන් సౌందර්ය කියන්නේ අපි ටිකක් ප්‍රජානන මට්ටමින් ඉහළ මිනිස්සු අතර ගැවසෙන දෙයක්. අපි හිතනවා අර වෘත්තියම ගැටලු එහෙමයි අතර මේ సౌందර්ය නැද්දෝ කියලා නෑ එහෙම මිනිස්සු ඉන්නවා මිදිනවා මිනිස්සු දැන් ජෝතිපාල ගත්තත් කොච්චර මිනිස්සු වින්දද මං ආසයි කවියත් මේ විදිහට තව තව කට්ටියත් එක්ක යනවට මොකද සාමාන්‍ය සරල දේවල්නේ මං කතා කරන්නේ ජීවිතේ දේවල්නේ අලුතෙන් ගාපු පාටක් නෑ හරි සරල වචන ජීවිතේම දේවල් ඒව මිනිස්සු කියවනෝ නම් වඩා හොඳයි කවියේ රූපය මෙහෙම වෙන්න ඕනයි කියන දැඩි අදහසක් අපි නෑ එහෙම අමුවෙන්ම ලියවෙන්න ඕනේ කියලා අමුද එහෙම නැත්නම් ඒක ඉදිලද එහෙම නැත්නම් දුමුක් වෙලාද කියන එකම නෙවෙයි ඒකෙන් කතා කරන දේ කොයිතරම් දුරට අපේ හදවතට සමීපද නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ කොහොම වුණත් මේ මෑතක මේ කපිල කුමාර කාලිංග කවියා විදේශ කවි උයන කියලා විදේශීය කවි කිවිදයන්ගේ කවි අද්දකීම් ගණනාවක් එකතු කරලා ලස්සන පොතක් කරලා තිබුණා. ඒකෙදි ඔහු නිදසුන් හැටියට ගේනවා මේ රසිකලගේ ජාතියේ ජාත්‍යන්තරයේ ඉන්න කවි කිවිඳියන් ගැන. ඒ කියන්නේ ඔය මේ ෆාරා ෆෙරොක්සාඩ් ඔහුම කියලා කියන විශේෂයෙන්ම මේ ට්විටර් ට්වීට් කරලා කවි ලියන අය නැත්නම් සෝෂල් මීඩියා වල මේ ෆේස්බුක් වල කවි ලියන අයගේ ඒ එන රටාව ඔවුන්ගේ මේ හැඩේ තියෙනවා ඔවුන් ඍජුව කියන ඊතල වගේ ගල් කැට වගේ ඒවා රළුයි දැන් ඔන්න අපිට මේ පොතට එන්න පුළුවන් ඒ තමයි පොතේ නම ගෑනු හිටියෙම හිනාවීගෙන දැන් මේ අපිට හම් වෙන්නේ ගිය මාසේ පඩියෙන් ගත්ත අලුත් යටසාය කියලා යටසාය ගැන තැවෙන එහෙම නැත්නම් අර පද්මලතාල මේ චරිත ඉන්න පොතට ඔබ දාන නම ගෑනු හිටියෙම හිනාවීගෙන ඒක උත්ප්‍රාසය සහිත වාක්‍යයක් ගෑනු හිටියෙම හිනාවෙගෙන දැන් මම උනත් අපි උනත් ගොඩක් අය හිනාවෙගෙන නින්නේ ලෝකෙට පෙන්වන්නේ හිනාව ඇතුලේ තියෙන ඊට වඩා වෙනස් දෙයක් දැන් කවරේ ඔය පොතේ කවරේ හදනකොටත් හිනාවෙගෙන එන්න කවරයක් තමයි හෙව්වේ හැබැයි බගේ හිත ඇතුලේ තිබ්බ හිනාවෙගෙන කින කවරයක් නෙවෙයි ඊට වඩා වෙනස් කවරයක් ඉතින් ඇත්තටම අපි මං කිව්වේ අපි හැමෝම කවරයක් අස්සේ නින්නේ කවරේ ලස්සන කරගෙන ඉන්නවා ඇතුලේ යන්නේ තව කතාවක් ඉතින් ඔය වාක්‍ය තියෙන්නේ අර උත්ප්‍රාසයත් එක්ක ආපු නමක් තමයි තියෙන්නේ. ඒ අයිරනික් ගතිය එහෙම නැත්නම් උත්ප්‍රාසාත්මක ගතිය තම බොහෝ වෙලාවට ඔබේ කවිවල මේ කවිවල ආත්මය බවට පත් වෙලා තිනවා, හැඩය බවට පත් වෙලා තිනවා, විලාසය බවට පත් වෙලා තිනවා. ඒකම රසිකගේ කවි ආර කියලා හඳුන ගන්නත් පුළුවන්. මෙන්න එතකොට ගෑනු හිටියෙම හිනාවීගෙන කවිය. ගලක බිත්තියක කොතක කෙටුවත් ගෑනු හිටියෙම හිනාවීගෙන. පරවෙනා මල් පුබුදුවාගෙන වතින් මල් මදු පෙනුම අරගෙන හිතින් නැතුවත් හිමිට තුරුලුව ගෑනු හිටියෙම හිනාවීගෙන ළඟින් යනවුන් ඇඟිලි ඇනගෙන දැනි නොදැනි තනය මිරිකන හිමින් නාභිය කිතිකවාගෙන පුලුල් උකුලට තට්ටු දැම්මද ගලට පිටදී හිතත් ගල් කර ගෑනු හිටියෙම හිනාවීගෙන ඒ ගෑනු හිනහුනේ කාටද කියන එක ඔබේ උත්තරේ එකක් වෙයි මගේ උත්තරේ තව එකක් වෙයි රසිකගේ උත්තරේ තව එකක් වෙයි කාටවත් එක උත්තරයක් ගොනු කරගන්න බෑ හැබැයි මට කියන්න බෑ ඔබේ උත්තරේ වැරදි කියලා අපි දෙන්නට බෑ රසිකගේ උත්තරේ වැරදි කියලා කියන්න රසික බොහොම ස්තුතියි ඊළඟ පියවර මොකද්ද ඊළඟ පියවර නම් කවියින්ද මගේ ජීවිතේ සමහර දේවල් එන හිටලා තියෙනවා ඒින්දා ඊළඟ පියවර තියෙන්නේ මගේ තියෙනවා ඊළඟට යා යුතු අධ්‍යාපනයේ පියවරක් ඒකට හිමින් අඩිය තියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මේ කවි කවිය කවි පොත
එලියට එකතු කළා ඊට පස්සේ ඒ වැඩේට හැරෙනවා කියලා ඉන්නේ හැබැයි වැඩේ කියන්නේ මට දවස ගානේ කවි ලියවෙනවා ඉතින් මං හිතනවා මං මේ පොතින් නවතින එකක් නෑ ඊළඟ පොතකටත් යාවි තව කවි පොතකට යන්න ඕනේ ගෑනු හිටියෙම hina වේගෙන මේ කවි පොත අලුත් කතා බහකට අපිට ආරාධනා කරනවා අපේ රසිකයන්ට එහෙම නැත්නම් රසික ප්‍රජාවට අලුත් කතා බහකට ආරාධනා කරනවා අඩගසා කියන අලුත් කතාවකට ඒ වගේම මේ මුහුණු පොත්වල එහෙම නැත්නම් මේ ඩිජිටල් බිත්තියේ කවි ලියන පරම්පරාව ගැන ඒ ලියන කවි ගැන වෙනත් ඇසකින් බලන්න මේ ආරාධනාවක් වෙයි මේ කවි පොත අපි සමුදෙමු ආය මොන ගැන බලාපොරොත්තු ඇතුව රසිකට රසික කියනවා ගෑනු මෙහෙමලු සඳට බැන අඬ ගහලා ගිනි පෙනෙලි වලින් බැට කාපු මලක සුව විඳ බමරුන්ට ඉඩ දීලා අයින්නුණු ඉරට කුඩ ඉහෙලලා තරු එළියේ වරු ගණන් මඟ අහපු ආදරේ හින්දම හිත ගිනි තියන් දැවෙනවා සමහර ගෑනු ආදරේ හින්දම හිත ගිනි තියන් දැනෙනවා සමහර ගෑනු ඔබට සීතල දැනෙනවාද